Hi, Amila. Hi. How are you? හොඳයි ඉතින් ආයෙත් පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන යනවා. අද මොකද මේ පැත්තේ? අද කපටි චිත්‍රපටය ආයෙත් ඉරකට කරන්න 21 වෙනිදා දැන් පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා සිනමා ඩොට් එල් එකේ ඉන්ටර්වයුව එකක් තියෙනවා. පරක්කු නැත්තම් පොඩ්ඩක් කතා කරමු. හරි කතා කරමු. ඇත්තටම අමිල කියන්නේ කවුද? අමිල කියන්නේ දැන් නම් රංගන ශිල්පියෙක්. පරිපූර්ණ නැති රංගනයේ रंगने මම ගොඩක් ග්‍රෑම් මොඩලින්ග් කරා ඊට පස්සේ මිශ්‍ර ශ්‍රී ලංකා දිනනට පස්සේ ඊට පස්සේ මට කමර්ෂල්ස් එන්න ගත්තා ටීවී කමර්ෂල්ස් ගොඩක් ලැබුණා ටීවී එකේ පේන්න ගත්තා ඉතින් ඊට පස්සේ 2014 වසරේදී රූපාන්තන චිත්‍රපටය සඳහා නාලගේ තනගේ අධ්‍යක්ෂකවරයා මට ප්‍රධාන චරිතය ආරාධනා කළා අමිල මොඩලින් ඇක්ටිං මේ අංශ දෙකෙන් වැඩියෙන්ම කැමති මොනවාටද දෙකම මාසයි ඒකට දැන් මේ දවස්වල මම වැඩියෙන්ම ඒ කියන්නේ මට ගොඩක්ම වැඩ ඉන්නේ රංගනේ. මොකද මම හිතන්නේ මොඩලින් වලට කාලයක් තියෙනවා. ඉතින් මේ දවස්වල මට රංගනේ සඳහා ටිකක් අවස්ථා වන් ලැබෙනවා වැඩි. ඉතින් ඒ හින්දා ඒ සඳහා මම උනන්දු වෙනවා. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයාලට ලැබෙන අත්දැකීම් සහ ඒ ගැන පොඩ්ඩක් කතා කරගන්න. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට මම අධ්‍යාපන ලැබුවේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න උපාධිය හැරෙන්න මම ඊට පස්සේ පෞද්ගලික ආයතන දෙක තුනකම වැඩ කරා ඊට පස්සේ තීරණය කරා මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්නවා කියලා ඉතින් දැන් මගේම කියලා මම බ්‍රෑන්ඩ් එකක් කරනවා පෞලි විස්තර ගැන පොඩ්ඩක් කතා කරමුද පෞලි විස්තර මමයි අයියා හිටියේ අපි අපේ ගම කළුතර අම්මා විදුවල්පතිනියක් දැන් රිටයර් වෙලා ඉන්නවා තාත්තා ව්‍යාපාරිකයෙක්. දැන් මේ දවස්වල මම ඉඳින් දැන් මගේ පදිංචි එස්සිල පදිංචි දැන් නුගේ ගොඩ අයියත් ලංකාවේ නැහැ. අපිට ආරංචි ඔයා පාසල් යන කාලේ දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. ඇත්තද? මල්ල ක්‍රීඩකයෙක්. දුරපැණීමේ සමස්ත ලංකා වාර්තාවක් කියලා තිබ්බා. ඉතින් මම හිතන්නේ ඒ අවස්ථාවෙන් තමයි මට මම මුලින් මගේ ඉස්කෝලේ කළුතර විද්‍යාලය ඊට පස්සේ නාලන්ද විද්‍යාලයට එන්න අවස්ථාව ලැබෙන්නෙත් මල්ල ක්‍රීඩාවෙන් දක්තපු දස්කප් ඔයාගේ විනෝදාංශය මොකක්ද විනෝදාංශය චිත්‍රපටි බලන එක තමයි දැන් ඉතින් දවසට චිත්‍රපටි තුනක් විතර බලුවා පහුගිය කාලේ වගා කඩ විදිහට කරා ඒ වගේ කූල් එකේ ඉන්න ඔයාට වැඩිපුරම ආකර්ෂණය තියෙන ගෑල් ළමයි කියන්නේ ඒ ගෑල් ළමෙන්ගෙන් අහන්න ඕනේ නේද ඔයා මට කැමතිද ඔව් ඉතින් ඒක ඉතින් ඒ වගේ කට්ටියකින් අහලා බලන්න වැඩිම කැමති ගෑල් ළමයිද පිරිමි ළමයිද 2019 වසරේ දෙරණ සිනමාවලලේ හොඳම දුෂ්ටයා ඔබ. ඒ ගැන පොඩ්ඩක් කතා කළොත්. ඔව් 2019 වසරේ ඒකට දෙරණට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ පළවෙනි ඇගීමට ලක්වීම දෙරණ සිනමාවලලේ හොඳම දුෂ්ටයා නිර්දේශ වුණා. ඉතින් පොඩක් සතුටුයි ඒ ගැන. ඒකට ස්තුති දෙරණට. අමිලටත් ඇති හදවතේ රැඳුණු උණුසුම් කතාවක්. හදවතේ රැඳුණු උණුසුම් කතාවක්. මාර ප්‍රශ්න නැහැ. Bye. मल्ली प्लेन टैग देना मामा महत्या देखा कब मैं पिंसी देवनो महत्यो हादवती उनसुमा स्टुअर्ट्स डे